කාලයත් මුදලත් ඉතිරි කරගන්න ලේසි ඕනෑම ATM එකට යන්න. ලංකපේ මේ දිනවල වීගොවිත් යන ආශ්‍රිතව ව්‍යාප්ත වන හඳුනා නොගත් පඩු රෝගයක් හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දී සිටිනවා. මේ එලෙස පීඩාවට පත් වී සිටින අනුරාධපුර හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවීන් පිරිසක් මේ දිනවල ව්‍යාප්ත වන පඩු රෝගයක් හේතුවෙන් කුරුණෑගල මහසීබලන්ගම කුඹුරුවක්කර 500කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ අවදානමකට ලක් වී තිබෙනවා. ගොවීන් පවසන්නේ පණු හානියට අමතරව කුඹුරු ආශ්‍රිතව ගොයම් ගස් රිදුවට බඩ පිදීමද බහුල වී ඇති බවයි. මේ වෙනකොට මාස එකමාරයි ගොවීන්. එතකොට මේ වෙනකොට අවස්ථා 3-4ක් ඇතුළත මේ ගොයමට මේ පණු හානියට තෙල් බෙහෙත් ගහලා තියෙනවා. බෙල්ද පොලේ තියෙන ඔක්කොම. දකින්න අයිගාව හානිය වෙලා තියෙන්නේ මෙන්න මේ බඩ පිදීම. ඒකත් මොන ක්‍රමයකින් ආවද කියනක මේ වෙනකොට අපි දන්නේ නැහැ අතරම. ඊට පස්සේ මේ පිදුණුන් පස්සේ ගොයම හම්බෙන්නේ නැහැ. මේකේ අක්කර 500කට ආසන්න අඳගොයනුත් එක්ක මේක ව්‍යාපාරේ ඉන්නවා. ඒ සියල්ලට මේ ඉරණම තමයි අත් වෙලා තියෙන්නේ. දැන් මේවට ගොඩක් මිනිස්සු දුක් මහන්සි මේවා හරියම් බදල් මේවට වියදම් කරලා මේවා කරලා තියෙන්නේ. මේවට වෙන්න ඕනේ නැති මොකද්ද කියන එක අපිට තේරෙන්න අපිට කරන්න තියෙන සියල්ලක්ම කරලා ආමාලා. කුමාලා හරි රජේ මැදිහත් වෙලා හරි මේකට නිසි වැඩ පිළිවෙලක් වෙලා දෙන්න. දැන් නම් වැඩ පිළිවෙලක් වදාට වැඩක් නැහැ. මාසෙක ආමාර පැනලා ගොයන් වලට තියෙන්නේ. නිෂ්පාදන පිරිවැය හෝ පියවා ගැනීමට නොහැකි වී ඇතැයි ගොවීන් වැඩිදුරටත් පවසනවා. මහත්වෙන බාණ්ඩ මේ කුඹුරට වෙලා තියෙන අසාධාරණ කියන්නේ පණු හානිය වැඩි වැඩි වෙලා තියෙනවා. කණ්ඩ තියෙන වියර දෙක විකුණලා තමයි කරලා තියෙන්නේ. ඔබතුමාලාට පේනවා ඇති මේ වලට වෙලා තියෙන හානි. ඒ නිසා මම ඉල්ලා හිටිනවා මේ කුඹුරට යම් කිසි සහනයක් ලබා දෙන්න. මුදලක් හෝ මොනවා හරි අපිට වෙන ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. අපි ගොවිතැන් කරලා ජීවත් වෙන මිනිස්සු. ඒ හින්දා වන්දියක් ලබා දෙන්න කියලා මම ඉල්ලා හිටිනවා. ඒක මහදේ මලංගම ව්‍යාපාරය. අක්කර 500ක් පමණ ප්‍රමාණයක් ගොවි මහතුන් වගා කරලා තියෙනවා මේ වෙනකොට. මේ වෙනකොට ගොයමට මාස එකමාරකට වැඩි. දැන් ව්‍යාප්ත වෙලා තියෙන පණු රෝගේ. පණ්ඩෝයම් කුසිකරුම් උපදේශක මහත්වරු ගැනවලා මේත් ගැනලා මේ කොයිපොලට යෙදුවත් ඒක පාලනය කරගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. අක්‍රේකට වැඩි ප්‍රමාණයක් මිනිස්සු වියදම් කරලා තියෙනවා. ඉතින් මේකට බලධාරින්වත් ඇහැ යොමු කරලා මේ වගාවන් බේරා ගන්න කටයුතු කරන්න කියන එක තමයි අපි කියන්නේ කොයි විදියට. මේ පඳුර තියෙනවා පැල 20ක්. මේ පැල 20ම තියෙන තනිකර බට පීදිලා. මේ බට පීදිලා කියන්නේ මේ එක පඳුරක්. මේ මුළු යායටම අද මේ දේ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි කෘෂි උපදේශක මහතුරුන්ගෙන් මේවට දෙන්න ඕන උපදෙස් දීලා ඒ අනුව ක්‍රියාත්මක කළා තියෙනවා. නමුත් ඒ කිසිදු කෘෂි උපදේශයකට හානිය වළක්වා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා මම ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳව මේ කෘෂි රසායන ද්‍රව්‍ය ගෙන්වන අය සහ ඒ බෙදා හරින අයටත් ඒ ප්‍රමිතියෙන් යුතු කෘෂි ද්‍රව්‍ය ලබා දෙන්න කියන එකත් ඒ වගේම කෘෂිකර්ම ඇමතිවරයාගෙන් මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා රටේ එතුමල්ලාගෙන් ඉල්ලා සිටිනවා මේ යායවල වලට අද සිද්ධ වෙලා තියෙන දේ මිනිස්සු මේ Tamanට කණ්ඩ තිබුණු සියලුම දේ වී යටේ විකුණලා මේ කරලා තියෙන්නේ කාතකර බඩු ටික විකුණලා මේවා කරලා තියෙන්නේ කරගන්න දෙයක් ඒ නිසා මේවට අලාභයක් එහෙම නැත්නම් වන්දියක් ලබා දීලා මේ මිනිස්සුන්ට කිසියම් උසහනයක් සලසා දෙන්න කියන ඉල්ලීම ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා අපි මේ අතර ඇත්තුගලව හේරුගම් ප්‍රදේශයේ කුඹුරු ආශ්‍රිතවත් මෙම පණු රෝගයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇතැයි ගොවීන් පවසනවා. ඔවුන් පවසන්නේ පණු හානිය හේතුවෙන් ගොයම් ගස්වල වර්ධනය විශාල වශයෙන් අඩු වී ඇති බවයි. බට පීදිලා ඉතින් සත්තුන්ගෙන් හානි ගොඩයි ඉතින් ඒත් ඒ වරකගෙන ඒවා කිසිම ප්‍රතිඵලයක් නැහැ. ඒවාට ඉතින් රජයෙන් අපිට ඉතින් මැදිහත් වෙලා මොනවා හරි ආධාරයක් හරි කරන්න කියලා තමයි අපි ඉල්ලා හිටින්නේ. අපි මේ දෙවනි පාර්මේ හරිකසනේ දැත් දාලා කන්න හතරක් පහකින් තමයි අපිට මේ වතුර ආවේ. මහවැලි කුඹුරක් නැහැ මුකුත් නැහැ මේනක් කරගන්න නැහැ. අලිවටවල් දාලා වගේ ඒ ඉස්සරහෙන් කරලා තමයි ජීවත් වුනේ. දැන් ඒකෙන් ඉතින් අපිට මේ ගොයන් ටිකට පණුවයි බට පීදිලායි රෝග හුඟයි. ඒක ගහන්නවත් වීදම් කරන්නවත් සල්ලි නැහැ. ඔබතුමාලා ඉතින් ඇවිල්ලා බලලා අපිට මොකක් හරි සාධාරණයක් කරන්න ඉතින්. මේ තියෙන්නේ බට පීදිලා. මෙවගේ යටකොළ දෙක හොඳයි ඔක්කොම උඩ එන හැම එකම එන්නේ දැන් 75% විතර දැන් තියෙනවා. මේ හැම එකම තියෙන්නේ හැම. මේ තියෙන්නේ බට පීදිලා. මේ වට දැන් කරන්න දෙයක් නැහැ. ඒ අය මහත්තයාට කිව්වා ඇතර ගුවත් සත්තුනේ මේ වට ප්‍රතිකාර කරන්න ගුවත් සත්තුනේ වෙන උඩ මේවා ගහලා තිබ්බේ. බැංකුවලට කඩවල රුකස් තියලා වී දෙන්නම් කියලා ණයට තල්ලි අරන් තමයි මේ කරලා දෙන්නේ. මේ වෙල්ලි අය මොකොට මේක වෙලා තියෙන්නේ. කාටවත් වියටක්වත් ගන්න බෑ. පෞතින තත්ත්වයේ හමුවේ හේරුළුගම කුඹුරු අක්කර 35කට ආසන්න ප්‍රමාණයක් දැඩි අවදානමකට ලක් වී ඇති අතර ගොවිපවුල් 50කට ආසන්න ප්‍රමාණයක් මේ හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වී සිටිනවා.
ගොවින් පවසන්නේ පවතින තත්ත්වය හමුවේ සරු අස්වැන්නක් ලබා ගැනීම බොහෝ සෙයින් දුෂ්කර වී ඇති බවයි. දැන් මේ කන්නේ මේ ගොයන් වලට සෑහෙන පණු රෝගය ඇවිත් තිනවා. දැන් අපි දෙපාර තුන් පාර තෙල් ගහලා තිනවා. ඒත් ඒක ඇරෙන වෙනදා බඩිරු වලට ආපු සේන දලමුවා මේ ඒ වගේ තමයි මේ සැරේ මේ කන්නේ මේ ගොයන් වලට ආපු පණු රෝගේ. යායේ පුරාම දැන් පැතිරිලා තියෙන්නේ. දැන් ගොයියට කරන්න දෙයක් නෑ. අතන ගොයිය අසරණ වෙලා ඉන්නේ එකේ. අපි මේ බලන්න මේ සැරේ කන්න හතරකේ තමයි මේ වැවට වතුර ටිකක් ආවේ. ඒ ඇවිල්ලා තේ ගොයතන් කරා සීලම සේනද වීදම් කළා. නමුත් අපි ගොයි නියම කළා සම්ෘද්ධිය බල කට්ටිය රජෙන් පත් කළා. උන්ගෙන් නැත්නම් මේ බලන්නවත්. එයාලට දැනුවත් කළා. එයාලා එක්ක රජයට දැනුවත් කරනවා. අපි මේ දින දුකට අලියනවා ඌරන්ගේ කරදරයක් මේ කරගෙන බොහොම අමාරු මේවා කරගත්තේ. ඒකත් ප්‍රතිඵලයක් නා බඩ පීදිල්ලයි පුරුක් පොණ වෙන එක සේරම ටික නවත්තන්න ක්‍රමයක් නෑ අපිට. ඒ නිසා රජයෙන් අපි ඉල්ලන්නේ අපිට මොන හරි මේකට ප්‍රතිපාදනයක් හදලා දෙන්න. අපිට ආධාරයක් කරන්න ඉච්චා මේ ඉන්න සියලු දෙනා ගොවියෝ ඉන්න 35ක් 40ක් විතර. ඒ කට්ටිය සාධාරණයක් කරන්න ඉස්ත ගන්න කියලා තමයි රජයෙන් ඉල්ලන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.